ගරු ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයන් යෙදෙන වෙසක් පොහොයදා බෞද්ධ බැතිමතුන් කළ යුතු දේ සහ නොකළ යුතු දේ වශයෙන් තීරුම් ගත යුත්තේ කුමක්ද ස්වාමීන් වහන්ස මෙහෙමයි නෝනා එතනදී අපි ඉස්සෙල්ලාම දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ කුමන හේතුවක් මුල් කරගෙනද කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ නෝනා එකම එක කාරණයක් ගැන ලෝකෙට කියන්නයි ඒ කාරණය තමයි චතුරාර්ය සත්‍ය. තේරෙන මේ චතුරාර්ය සත්‍ය කියන මේ උතුම් කාරණය අවබෝධ කරගන්න තමයි බෝධිසත්වයේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පාරමී ධර්මයන් පුරාගෙන ඉන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය කියන මෙන්න මේ උතුම් ධර්මතාවයේ ලෝකයට කියන්නේ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මතාවයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුල්ම ආර්ය සත්‍ය තමයි දුක කියන කාරණය නෝනා. එතකොට දුක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන් හා එක්වීම පංච උපාදානස්කන්ධය නිත්‍යභාවයෙන් ගැනීම තුල සකස් වෙන්නා වූ දුක. තේරෙනවද? මේ දුක තුල මේ ලෝකේ ජීවත් වෙන සෑම සත්වයෙක්ම යම් යම් ප්‍රමාණයන්ට ඉන්නවා. එහෙනම් දුක කියන කාරණය අපි තුල තියෙනවද? තියෙනවා. එහෙනම් මේ දුක කියන කාරණය අපි තුල තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දෙවෙනි ආර්ය සත්‍යති දේශනා කරනවා දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාව කියලා. තේරෙනවද? එහෙනම් දුක තියෙන්නේ අපි තුල නම් තෘෂ්ණාව අපි තුල තියෙනවද නැද්ද? තියෙනවා. මොකද දුකට හේතුව තෘෂ්ණාවයි. තුන්වෙනි ආර්ය සත්‍යති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා දුක තියෙන්නේ තමා තුල නම්. තේරෙනවද? තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම් දුක නැති කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? තෘෂ්ණාව නැති කරන්න ඕනේ. එහෙනම් දුක තියෙන්නේ තමා තුල නම් තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ කවුද? තමාමයි. තේරුණාද? හතරවෙනි ආර්ය සත්‍යයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දුක තියෙන්නේ තමා තුල නම් තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ තමාම නම් නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය කියලා නෝනා. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ මේ දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය මේ ලෝකෙට දේශනා කරා. තේරුණාද? එහෙනම් නෝනා බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය බුද්ධත්වයේ පිරිණිවීම කියන කාරණා තුන තුලින් අපේ ජීවිතේට අපි අර්ථවත් කරගන්න ඕනේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තියයි නෝනා. තේරුණාද? එනිසා යමෙක් ඇහුවොත් අපි කොහොමද මේ තෙමගුල සිහිපත් කරන්නේ කියන කාරණය අපි මේ තෙමගුල සිහිපත් කරන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ආකාරයෙන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ආකාරයෙන් මේ තෙමගුල සිහිපත් කිරීම තමයි බුදුරජාණන් වහන්සේ උදෙසා අපිට කරන්න තියෙන ශ්‍රේෂ්ඨම උපහාරය. ඊට වඩා උපහාරයක් නැහැ. එනිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ආකාරයෙන් පින්කම් සිද්ධ කරනවා කියන්නේ නෝනා මේ සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනකට බෙදෙනවා. තේරුණාද? සීලයට අදාළ අංගයන් හැටියට බුදුරජාන් වහන්සේ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන කාරණා තුන වෙන් කරනවා. සමාධියට අදාළව බුදුරජාණන් වහන්සේ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කියලා වෙන් කරනවා. ප්‍රඥාවට අදාළ කාරණා හැටියට බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්පයන් වෙන් කරනවා. තේරෙනවා? එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගය මේ ආකාරයකට බෙදලා තියෙනවා. මෙහෙම බෙදද්දී නෝනා අපි දක්ෂ වෙන්න ඕනේ දකින්න සම්මා දිට්ඨියෙන් තොරව කවදාක්වත් සම්මා සංකප්පයක් සකස් වෙන්නේ නැහැ. සම්මා සංකප්පයකින් තොරව කවදාක්වත් සම්මා වාචාවක් සකස් වෙන්නේ නැහැ. සම්මා වාචාවකින් තොරව කවදාක්වත් සම්මා කම්මන්තයක් සකස් වෙන්නේ නැහැ. සම්මා කම්මන්තයෙන් තොරව සම්මා ආජීවයක් වායාමයක් සතියක් සමාධියක් සකස් වෙන්නේ මේ එක අංගෙන් අංගෙ තමයි මේක වැඩෙමින් යන්නේ. හේතුඵල ධර්මයක්. තේරුණාද? එහෙනම් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා වගේම බුදුරජාණන් වහන්සේ මේ ආරෂ්ඨාංගික මාර්ගය කොටස් දෙකකට බෙදනවා නෝන. එකක් ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය, ඊළඟට ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය. තේරුණාද? එතකොට ලෞකික ආරෂ්ඨාංගික මාර්ගෙදී සම්මා දිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා තෙරුවන් කෙරෙහියු සද්ධාව. එක. තේරුණාද? දෙක. කර්මය, කර්මඵල විශ්වාසය.
තුන තමන් මැරිලා හේතුඵල ධර්මයන් අනුව නැවත උපතක් තියෙනවා කියන විශ්වාසය. ඊළඟට දන් දුන්නොත් සිල් සමාදන් වුණොත් එහි ආනිසංස තියෙනවා කියලා ඇති කරගන්න විශ්වාසය. ඊළඟ එක තමයි අම්මා තාත්තාගේ ගුණයන් කෙරෙහි ඇති කරගන්නා වූ විශ්වාසය. ඊළඟ එක තමයි මේ ධර්මයේ සම්දිට්ඨිකව තියෙන තාක්කල් මේ උතුම් ආර්ය මාර්ගය තුල ඒ ශක්තිමත් භාවයන් ඒ ප්‍රතිඵලයන් ලබන්න පුළුවන් කියලා ඇති කරගන්නා වූ විශ්වාසය. එතකොට යමෙක් තුල මේ විශ්වාසයන් තියෙනවා නම් ඕනා. එයා ලෞකික සම්මාදිට්ඨිය තුල ඉන්නවා. එතකොට ලෞකික සම්මාදිට්ඨිය තුල ඉඳීමෙන් අපිට ලැබෙන ඵලය මොකක්ද? සුගතියේ උපතක් ලැබෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. ලෞකික සම්මාදිට්ඨිය තුල ඉඳීමෙන් අපිට සුගතියේ උපතක් ලැබෙනවා. ඒ නිසා යමෙක් වෙසක් දවස අරමුණු කරගෙන වෙසක් තොරණක් හදනවා නම් වෙසක් කූඩුවක් හදනවා නම් භක්ති ගීතයක් කියනවා නම් ආමිෂයෙන් පූජා පවත්වනවා නම් තේරෙනවා ඒක ලෞකික සම්මාදිට්ඨියට අයිති වෙනවා. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අදක්ෂයෙකුත් ඉන්නවා. දක්ෂයෙකුත් ඉන්නවා. වඩා දක්ෂයෙකුත් ඉන්නවා. තේරෙනවා අදක්ෂයා මොකද කරන්නේ? එදාට ඔලුබක්කු නටවල හරි එයා දුගතියට අවශ්‍ය සංස්කාර රැස් කරගන්නවා. එයා අදක්ෂයෙක්. එයා වෙසක් දවසට එහෙම නැත්නම් තෙමගුලට නොගැලපෙන ආකාරයෙන් එයා හැසිරෙනවා. එක්ක මත්පැන් දීගෙන එයා හැසිරෙනවා. එහෙම නැත්නම් වැරදි ආකාරයෙන් චර්යාවන්ගෙන් එයා හැසිරෙනවා. තේරෙනවා. එහෙම නැත්නම් කාමයේ ඇවිස්සෙන ආකාරයේ දේවල් සිද්ධ කරමින් ඔය ක්‍රමයන්ට එයා එදාට යනවා. එයා අදක්ෂයා. එදා තෙමගුල උපයෝගී කරගෙන එයා දුගතියට යනවා. එතකොට දක්ෂයෙකුත් ඉන්නවා මේ සම්මා සම්බුදු සසුනේ. ඒ දක්ෂයා මොකද්ද කරන්නේ? ඒ දක්ෂයා එදාට එක්ක සිල් සමාදන් වෙනවා. එක්ක දාන සීල භාවනාමය පින්කම් වලේ දෙනවා. එක්ක යා වෙසක් තොරණක් උදෙසා එහෙම නැත්නම් වෙසක් කූඩුවක් උදෙසා ඒ වගේ සැරසිලි උදෙසා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන ඒවා සිද්ධ කරනවා. නැත්නම් එයා බුදුරජාණන් වහන්සේ ගුණයන් මෙනෙහි කරමින් ඒවා සත්‍යායනය කරමින් භක්ති ගීත කියනවා. තේරෙනවා? ඉතින් මේවා නොවන ආමිෂය ගැනීමට වැටෙන. එතකොට එයා දක්ෂයා. ඒ ආමිෂය අපිට හේතු වෙනවා අනිවාර්යයෙන්ම සුගතිය කරා යන්න. නමුත් ඒ ආමිෂය තුල යා යෙදෙන්න ඕනේ සිල්පද පහ ආරක්ෂා කරගෙනයි නෝන. සිල්පද පහ ආරක්ෂා කරගෙන ආමිෂයේ යෙදුනොත් එදාට ඒක සුගතිගාමි කුසලයක් බවට යාට පත් වෙනවා. තේරෙනවද? නමුත් මේ ලෝකේ නෝන සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයෙක් ඉන්නවා. ඒ සැබෑම දක්ෂයා එදාට නෝනා මේ සෑම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමි. තේරුණා? එයා විදර්ශනා නුවණ සකස් කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරුණා? එයා වෙසක් තොරන් හදන්න, වෙසක් කූඩු හදන්න, භක්ති ගීත කියන්න එයා යන්නේ නැහැ. තේරුණා? එයා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් මෙනෙහි කරනවා. එයා නුවණින් මෙනෙහි කරනවා අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් මේ ලෝකේ පහළ වුණා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවි ගියා කියන කාරණය මෙනෙහි කරනවා. ඒ වගේම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගියා කියන කාරණය නුවණින් මෙනෙහි කරනවා. අතීතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පැවතියා. ඒ සෑම ශාසනයක්ම අතුරුදහන් වෙලා ගියා කියන කාරණය නුවණින් දකිනවා. ඒ වගේම මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයත් කවදා හරි අතුරුදහන් වෙනවා කියලා දකිනවා. අතීතේ සම්මා සම්බුද්ධ ශාසනවල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස කෝටි ප්‍රකෝටි ගානක් වැඩ හිටියා කියලා යා දකිනවා. ඒ සෑම කෙනෙක්ම අනිත්‍යභාවයට පත් වුණා කියලා දකිනවා. එහෙනම් මේ මොහොතේ වැඩ සිටින මහා සංඝරත්නයත් අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා යා දකිනවා. එයා අනාගතයේදී කහපාට නූලක් විතරක් බැඳගත්ත කාසාය කණ්ඩකලාගේ ලෝකයේ නුවණින් දකිනවා. එතකොට ඒ දකින මොහොතක් පාසා යා විදර්ශනා නුවණයි සකස් කරගන්න. එයා දක්ෂයි දකින්න අතීතයේ ගෙවාගෙන පැමිණි සම්මා සම්බුද්ධ ශාසනවල අපි වෙසක් තොරන් ලක්ෂ ගණන් ගොඩනගලා ඇති. අපි දන්සැල් ලක්ෂ ගණන් දීලා ඇති. අපි සිල් සමාදන් වෙලා ලක්ෂ වාරයක් ඉන්න ඇති අතීතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී ඔබත් මමත් සම්මා සම්බුද්ධ ශාසන මුණගැසුණු වෙලාවේ අපි සිල් සමාදන් වෙන්න ඇඳ සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. ඒ කියන්නේ ඒසා සංසාරේ සිල් සමාදන් වෙලා තියෙන. නමුත් මේ සෑම සීලයක්ම අපි
භවය අරමුණු කරගෙන සංස්කාරයන් කෙරෙහි ආස්වාදයේ තුල ඉඳගෙන තමයි රැක්කේ තේන්නා එහෙනම් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයා නෝනා තෙමගුල උපයෝගී කරගෙන විදර්ශනා නුවණ කියන කාරණේ සකස් කරගන්න එතකොට අදක්ෂයා තෙමගුල උපයෝගී කරගෙන ඔලු බක්කො නැකලා මත්පැන් පානය කරලා වැරදි විදියට හැසිරිලා අනුන් තුල කාමච්ඡන්දයන් සකස් වෙන විදියට හැසිරිලා එයා දුගතියට යනවා ඒ අදක්ෂයා දක්ෂයා සිල්පද පහ ආරක්ෂා කරගෙන දාන සීල භාවනා පින්කම් මෙහෙවලා වෙසක් තොරන් හදලා වෙසක් කෝඩු හදලා භක්ති ගීත කියලා ආමිෂයෙන් බුදුරජාණන් වහන්සේ පූජා කරලා හැබැයි සිල්පද පහ රැක ගැනීම අත්‍යවශ්‍යයි තේරුණාද සිල්පද පහ බිඳගෙන තොරන් හැදුවා කියලා ඒගොල්ලන්ට වෙන සිතක් නැහැ සිල්පද පහ බිඳගෙන වෙසක් කෝඩු තරඟ පැවැත්වුවා කියලා ඒගොල්ලන්ට වෙන සිතක් නැහැ සිල්පද ආරක්ෂා කරගෙන ආමිෂයෙන් බුදුරජාණන් වහන්සේ පූජා කරලා ඒගොල්ල සුගතියට යන තේරුණ